ලෞකික ජීවිතය තුළ භෞතික සැප සම්පත් එක්ක මම දවස ගාන වෙසෙන්න ඕනේ දුප්පත් වෙන්න. හැබැයි ආධ්‍යාත්මික ජීවිතය තුළ හැම මොහොතක් පාසාම මම පෝසත් වෙන්න, ධනවත් වෙන්න වෙසෙන්න ඕනේ. ඒ මානසිකත්වය අපට නැහනේ. එදා පැවිදි වෙනකොට තිබිච්ච වාචාලකම ඒ විදියටම තියෙනවනම්, ඒ දැඟලිල්ල ඒ විදියටම තියෙනවනම්, ඒ අසංවරකම ඒ විදියටම තියෙනවනම්, ඒ බැඳීම ඒ විදියටම නඩත්තු කරනවනම්, ඒ බලාපොරොත්තු තාම ඒ විදියටම තියෙනවනම්, ඒ පටිගය ගැටීම ද්වේෂය පලිගැනීම ඒ විදියටම සිවුරෙත් නඩත්තු කරනවනම් වෙනසක් වෙලා නැහනේ. වෙනසක් වෙන්න කියලා අදහසකුත් නැහනේ. එහෙනම් නිවන් දකින්න එක පිළිබඳව අපට සැකයක් පාළ වෙනවා. ඒ උත්තමයාගේ පාරමී සම්පූර්ණ වෙන එක පිළිබඳව අපට සැකයක් පාළ වෙනවා. මේක සමහරට නොවෙන්නත් පුළුවන්. අද අපේ ජීවිතවල කොච්චරනම් අපි දම්පැම් පිණ්ඩපාත කරලා සිව්පසෙන් අපි සම්පූර්ණ වුණාට වැඩක් නැහැ. අපේ ආධ්‍යාත්මික ජීවිතේ තාම සම්පූර්ණ වෙලා නැහැ. අපේ සිතිවිලි වල තාම ලෝභය තියෙනවා, ద్వේෂය තියෙනවා, රාගය තියෙනවා, වෛරය තියෙනවා. අනිත්‍යද දුස් කියන, එලා දකින්න, ඕපදූප කියන, නිඳා කරන, අපාස කරන මානසිකත්වයන් එවැනි සිතිවිලි වලට අපි තාම ඉමිකම් කියනවා. එහෙනම් කොහොමද මහ පොළවේ රාතන් වහන්සේ ලැබී වෙන්නේ? රාතුම් බී වෙන්නේ කොහමද? මේ විදියට අපි ජීවත් වෙනවා නම්, එහෙනම් අර කතාව ඇත්ත. ඒකට අපි සාදුකාරයක් දෙනවා. සාදු සාදු සාදු, මගේ ජීවිතයේ අන්තිම උස්ම යන්න කලින් මට රාතන් වහන්සේ නමක් දකින්න ලැබේවා. ඇත්තනේ කතාව. මෙච්චර දුර්වල නම් මම රාත් වෙන්නේ නැහැනේ. ඒක මට දැනෙනවනේ, මට විශ්වාසයිනේ. එහෙනම් කවුරු හරි දක්ෂ කෙනෙක් ඒක නිරෝධ කරගෙන රාත් වුණා නම්, එයාව දැකලා සැනසෙලා ඒ අවසන් ගමනේම නැත්තම් මරණයට පත් වෙන්න තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. කවදාක්වත් මගේ අඩුපාඩු දුර්වලකම් අදාගන්න, ඒ කියන රාතන් වහන්සේ මොන වගේ කෙනෙක්ද කියන එක මගේ ජීවිතෙන් අත්දකින්න මම දක්ෂ නෑ, මම උත්සාහ කරන්නෙත් නෑ. මෙන්න මේක වෙන්න පුළුවන් නේද අපේ ජීවිතය? මේක වෙන්න පුළුවන් නේද අපේ වැටහීම? මේක වෙන්න පුළුවන් නේද අපේ පුතුජන ස්වභාවය? එහෙනම් ඒක අපි අත්තරින්න ඕනේ. ඒක නිවැරදි කරන්න ඕනේ. ඒ කාන්ත වශයෙන්ම මම පිරිනවම් පානවා. රාත් වෙලා මිසක් මම මේ ගමන නතර කරන්නේ නැහැ. මගේ කටේ අඩුපාඩුනේ. ඒක මොකටද පොලිසියෙන් අදන්නේ? මගේ කයේ දුර්වලකම් අඩුපාඩුනේ. ඒක මොකටද අපිට උසාවියෙන් දඬුවම් කරන්නේ? මගේ සිල්වල විනය අඩුපාඩුනේ. ඒක මොකටද දායක සභාවෙන් අදන්නේ? මමම අදා ගන්නවා. කවුරුත් ඒ තුවාලට බේත් දාන්න ඕනේ නැහැ. මම්ම බේත් දා ගන්නවා. මගේ කටනේ, අනුන්ගේ නෙමෙයිනේ. මම ඒක සංවර කරගන්නවා. මගේ කයනේ, මගේ ඇසිරීමනේ, මම පරිස්සම් කරගන්නවා. මගේ සිතනේ, ඒක මම සිල්වත් කරගන්නවා, ගුණවත් කරගන්නවා. එතනට ආවොත් මටම දැනෙනවා මම රාත් එක්ක යන්නේ. මොකද ඒ රාතන් වහන්සේ කවුද කියන එක මම අඳුර ගන්නවා. රාත්තුනාම මානසිකත්වේ කොහමද කියලා රාතෙක්ගෙන් ආණ්ඩ යන්නේ. ඒක මොකද්ද කියලා මම දැනගන්නවා. කාල බලලා රස දැනගන්නවා. වාගේ මමම වඩලා පුරුදු කරලා ඒ කියන රාතන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද, ඒක කාගෙන්වත් ආන්නේ නැහැ, මම දැනගන්නවා. කොච්චර ශ්‍රේෂ්ඨද! ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමය මේ ලෝකෙට පාළ වෙන්න මේ මහ පොළව මොනතරම් පින්වන්තද! එවැනි කෙනෙක් පාළ වුණා නම්, එවැනි ගුණධර්මයක් වඩනවා නම්, එතකම් මා පොළව අතරට පැලේ නැල්ලු භූමිකම්පාව නතර වෙලා බලන් ඉන්නවලු ඒ උත්තමයා රාත් වෙනකන්. පිටාර ගලන මූද කර බාගෙන ඉන්නවලු, ඉවසගෙන ඉන්නවලු ඒ උත්තමයා රාත් වෙනකන්. එක වතුර බිඳුවක් මූදෙන් එළියට එන්නේ නැල්ලු. සුළඟ නිදාගෙන විවේක ගන්නවලු, සුලි සුළඟ බවට පත් වෙන්නේ නැල්ලු ඒ උත්තමයා රාත් වෙනකන්.
බලන්න ඒ සතරමා භූතයා එවැනි මානසිකත්වයක් තියෙන කෙනෙකුට කොච්චර ගරු කරනවද කියලා. එහෙනම් ඒ මානසිකත්වය අපි ප්‍රායෝගික කරලා දවස ගානේ ගුණ වඩනවා නම් මේ ස්වභාව ධර්මයා කොච්චර වෙනස් වෙනවද, ගස් කොළන් කොච්චර වෙනස් වෙනවද, හැම ගහේම මල් පිපිලා ගෙඩි ඇදිලා හැම තැනම අස්වැන්න පීදිලා හැම තැනම යහපත් වෙලා දියහැලි ගලනවා, හැම වැව ඇල දොළ ගංගාවක්ම පිරිලා ලෝකය දුෂ්ට වුණා, නියඟට හවු වුණා, ආහාර ඉඟය ඇති වුණා, හැමතැනම යුද්ධ අටගත්තා. මේකට උත්තරේ මොකද්ද කියලා අපි හානවා. උත්තරේ තමයි මම සිල්වත් නැති එක, මම යහපත් නැති එක, මම අසත්පුරුෂයෙක් නම් මට දඬුවම් කරන්න හම්බෙන රජ්ජුරුව තසත්පුරුෂ වෙන්න එපාය. මම ලෝකයේ තියෙන හැම ජඩ වැඩක්ම කරනවා, හොරබොරු වංචාවෙන් කපටිකමෙන් ජීවත් වෙනවා. හැබැයි රජ්ජුරුව යාපත් වෙලා මට කිරි බෝතලෙන් කිරි පොවලා තොටිල්ලාවෙන් නලවලා බුදි කරවන්න ඕනෙලු. පුදුම ප්‍රාර්ථනාවක් ඒක. එවැනි උත්තමයෙක් පාල වෙන්න නම්, සෝතාපන්න රජ්ජුරුවෙක් මේ ලෝකෙට පාල වෙන්න නම්, ඒ සෝතාපන්න රජ්ජුරුවගෙන් පාලනය ලබන්න මම සුදුසු වෙන්න එපාය. අඩුම තරමින් පන්සිල්වත් රකින්න එපාය. මම එතන නැල්ලෝ, නමුත් මට ඒක වෙන්න ඕනෙලු. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ලිප පත්තු කරන්නේම ලිපේ තියන්න මොනවාරි තියෙන නිසානේ. නිකන් ලිප පත්තු කරන්නේ නැහැ මිනිස්සු. දර අපරාධේ, ගින්දර අපරාධේ. උණු වතුර හරි අවශ්‍යතාවය තිබුණොත්, එහෙම නැත්නම් බත්වල අවශ්‍යතාවයක්, ව්‍යංජනවල අවශ්‍යතාවයක්, ගිලම්පසේ අවශ්‍යතාවයක් තිබුණොත් විතරයි ලිපක් පත්තු කරන්නේ. එහෙනම් ලෝකෙට සත්පුරුෂ පාලකයෝ පාල වෙන්න නම්, සෝතාපන්න රජ කෙනෙක් පාල වෙන්න නම්, එවැනි උත්තමයෙක්ගෙන් අවවාද අනුශාසනා තරවටු ලබන්න, එවැනි උත්තමයෙක්ගේ පාලනය යටතේ ජීවත් වෙන්න අපි සුදුසුකම් ලබන්න ඕනේ. විශ්වය ඒ උත්තමයා එළියට රැගෙන එනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනුන්ගේ නෙමෙයි මගේ. සමාජය පිරිහිලා, සමාජය දුෂ්ටයි. මොන දුෂ්ට වුණත් සමාජය කොච්චර පිරි වුණත් මට ගුණ ධර්මයෙන් සලකනවා. මන් තුල ගුණ ධර්ම තිබුණා නම්. සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙන මිනිස්සු කැත කතා කියාගෙන, කැත වචන කියාගෙන රණ්ඩු කරගන්නවා ගෙවල් වල. එක පාට නිස්සබ්ද වෙනවා. ඒ කතකතා හරියට ඇහුණෙත් නෑ. හැබැයි රණ්ඩු කරනවා. මේ කියන කතාව එච්චර හොඳ කතාවක් නෙමෙයි කියලා දැනෙනවා. හැබැයි ඒ කතාව මොකද්ද කියලා ඇහෙන්න කලින් කතාව නතර වෙලා. මොකද කිව්වාම, අර මිදුලේ ගේට්ටු ළඟ හිටපු පොඩි එකා දුවගෙන ගිල්ල කියලා ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. එකත් පසක සෑහෙන පිරිසක් වඩිනවා. අරිම ලස්සනයි අම්මේ, හැමෝම පිණ්ඩපාතේ වඩිනවා. ටක් ගාලා අම්මයි තාත්තයි බැනගන්න එක නතර කළා, ගා ගන්න එක නතර කරලා, පොලේ ගන්න ගත්ත බත් මුට්ටිය නැවත බිමින් පරිස්සමින් තියලා, ටක් ගාලා ඇඳි ටිකයි පිඟන් ටිකයි ගන්නවා මේ බත් බෙදාගෙන ගිල්ල පූජ කරන්න. බලන්නකෝ, අපි සංවර වෙනකොට, අපි සිල්වත් වෙනකොට මිනිස්සු නිකන් සිල්වත් වෙනවා. කවුද මේ මිනිසුන්ට සිල් කියලා දුන්නේ? පොලිසිය පැමිණිලා දාලා ටොකු ඇනලා ඊට පස්සේ ගා ගන්න නැහැ කියලා කවුරුර තරවටු කළාද? නැහැ. කොහොමද උනේ? අපි සිල්වත් නම් අපේ ඇසුරට එන හැමෝම සිල්වත් වෙනවා. අපි සත්පුරුෂ නම් ඒ අයටත් හිතෙනවා උන්වහන්සේ ඉදිරියේ නම් අර විදියට ඇසිරිලා බැරි වෙයි. වෙරි බීලා යන්න බැරි වෙයි. උන්වහන්සේ හරි සිල්වත්, එනම් වෙරි හිඳුනාම යන්න ඕනේ. බලන්න, අපි සත්පුරුෂ වෙනකොට ඒ මිනිස්සු සත්පුරුෂ වෙන හැටි, අපි යහපත් වෙනකොට ඒ පරිසරය යහපත් වෙලා, සමාජය යහපත් වෙලා, ලෝකෙම යහපත් වෙලා, මම ඇදුනොත් තමයි ලෝකෙ හැදෙන්නේ. ලෝකෙ හදලා මම ඇදෙනවායි කිව්වොත් ඒක මී මත කවදාකවත් සිද්ධ නොවන දෙයක්. ඒක පුද්ගල සාමය තුළින් ලෝක සාමය හදන්න පුළුවන්. මම අනිත් අයත් එක්ක හත්තල් බැඳගෙන ඉන්නවා නම්, සමගියෙන් ඉන්නවා නම්, සාමයෙන් ඉන්නවා නම්, ඒ අයට ඉන්සා පීඩා නොකරනවා නම්, හැමෝම එක එක්කෙනා මේ විදියට උනාම ලෝක සාමය හැදෙන්නේ නැද්ද?